සමන්තා චක්කවාලේසූ අත්‍රා ගච්චන්තු දේවතා සන්දම්මංමනිරාජස්සේ සුනන්තු සග්ග මොක්කෙදං දම්මස්සවෙන කාලු අයංබදන්තා දම්මස්සවෙන කාලෝ අයංබදන්තා දම්මස්සවෙන කාලෝ අයංබදන්තා නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුන්දස්සේ. නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුන්දස්සේ උද්දේශවි භංගම්වෝ භික්කවේදීසිිස්සාමී තන්සුනාත සාදුකංමනසිිකරෝතය බාසිසාමීති වන්දනීය පූජනීය ගරුතර මහා සංගරත් නෙන්නවසරයි ශ්‍රද්ධවන්ත කාරණික ගුණවන්ත පින්නත්නී අපේ ජීවිතවල ගෙවීග අතීතයහාහ ගෙවීග අතීත ආත්ම භවයන් ගත්තට පස්සේ ඒ ආත්ම භාවයන්ගේ අපි හැසුරුණු ආකාරයක්ත් ජීවිතය තුළ අපි අතීතයේ හැසුරුණුවා කාරයත් කියන මේ දොකාරයම හේතුතුළලා තමයි වර්තමාන මානසිකත්තය තුළ සතුට හරි දුකහරි උපදින්නට ප්‍රධාන වශයෙන්ම හේතුකාරණ බලපාන්නේ උදාහරණයක් වසිෙන් සංසාරගත ජීවිතයේ සමහර එකනපු අකුසල කර්මවලට වර්තමාන මානසිකත්තය තුළ දුක්උපදෙන විදිේ පරිසරයන් සකස්වල තියෙනවා සමහරය සංසාර ගමනය කරගත්ත කුසල කර්මයන් හේතුවවෙල වර්තමානයේදී ඒ අයට ඉතේ සත්තු ටුපදින පරිසරයන් සකස්සල තියෙනවා. තවස් සමහරයට මේ ජීවිතයේ තුළ සිදුකරගත්ත සමහර කුසල කරම නිසා වර්තමානයේ දුක් සහගත පරිසරයක් ගොඩනැගල තියෙනවා. සමහරයට මේ ජීවිතය කරගත්ත කුසල කර්මයන් නිසා යහපත් පැවැත්ම මුල් කරගෙන වර්තමානයේ සතුරු දායක පරිසරයා සකස්වල තියෙනවා. එ කොහොම වනත් අපේ ජීවිත ගමන සසර ගමන එවිදියට අපි කායික වාචිසික මානසිකව සිදුකරන විවිධ කර්මයන්ට කුස ලකුසල කර්මයන් අනුකූලව තීරණය උනන් අපට පුළුවන්කමත් තියනොමේ කර්මය අභි බවායන්න නැවත දුකක් ඇතනො වෙන්නත් නැවත සතුරක් ඇතිනො වෙන්නත් දුක සතුර දෝලනය වන සසරගමනක් සකස් නොවෙන්නත් කර්මය ෂේවෙන්ඩෝන අනේ කර්මය ශය කරගන්න කර්මය අභිභුහා යන්න අපිට අවස්ථාවක් ලැබෙන තියෙනවා තතාගත ශාසනය තුළින්. ඉතින තථගතයන් වහන්සේ මේ සහස් වල ශාසනයේ තියෙන ඒ ප්‍රබල ගුණය කර්මය බව අභිභවාගිහිල්ලා කර්මක්ෂය ඥානපවා උපදවාගෙන දුක සතුට නැති නිර්වාණය කියන ස්වභාවය සාක්ෂාත් කරගන්නට බුදුපාණන් වහන්සේ දේශනා කර ධර්මය ජීවිතයට එකතු කර ගැනීම තුලින් අපිට ඉතාම නිදහස් සුවදායි තත්තකට පත්වෙන පුළ ගමක් තියනවා. ඉති නුවන තිය මකතු කරන්න තේරුම් මරගෙන අන්න ඒ දේ කරගන්නට තමන් ජීවිතේ මෙහෙවනවා. අදදවස්සේ අපට දේශනා කරන්න තියෙන්න්නේත් වැඩදයක් ගැන කතා කරන සූත්‍ර ධර්මයක් පිරිසින්ද දැකීම කියන එක මේ ලෝකය මේ පංචුපාදානස්කඳ ධර්මය මේ කාම ලෝකාදිය පිරිසින්ද දැකීම තුළ මේ පංචුපාදානස්කන්ද ධර්මාදය ඇසුරු කරගෙන උපදින කුස ලකුසලස්භාවයන් පවා පිරිසිද ැ දැකීම තුළ කොහොමද මේ සසරෙන් ගැලවෙන්නේ කියල තමයි මේ සූත්‍ර දේශනාාවතුළ පින්නාති සාකච්ඡා වෙන්නේ. සූත්‍ර දේශනාව නම් උද්දේශ විභංග සූත්‍රය උද්දහේස විභංග සූත්‍රයේ කියන්නේ මාතෘකා සහ ඊළඟටේ මාතෘකා විස්්තර වශයෙන් දේශනා කලාකි නර්තය තමයි උද්දේශ විභංග කියලා කියන්නේ. එතිකට මේ දේශනාාවතුළ අඩංග වෙලා තියෙන්නේ සංසාර ගමන තුළ අපේ හිත කුසලකුසල වශයෙන් වැඩකරන ආකාරයත් ඒ කුසල අකුසල ධර්මෝස්සයේ වැඩකරන හිත කිසිවක් ඇසුරු නොකරන මට්ටමකට ගන්නාආකාරය. කුසලකුසල ධර්මෝස්යයේ වැඩකරන හිත විඤ්ඥානය. කිසිම කුසල අකුසල ධර්මයක්ඔස්සේ වැඩකරන්නති තත්තෙකට හෙමනත්තං මේ සංසාරෙන් නිදහස් වෙන්නට හේතුළ විඤ්ඥාණයෙන් නිදහස්වෙන්නට හේතුවෙන වැඩපිළ ල්ලගැෙන තම මේ දේශනා තුළ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළ තියෙන්න්නේ. එදා තථගතයන් වහන්සේ වැඩවාසේ කළේ ජේතවනාරාමේ ගස්වාමින් වහන්සේලා සමග වැඩවාසය කළේ පිනති බුදුපාණන් වහන්සේ ස්වාමීන් වහන්සේට සිහිපත් කන්නා උද්දේශව විභාංගම්බුවෝ භික්කවේ දශ ස්සාමී න් සුනාත සාදුකම් මනසිකරෝත බහසිස්සාමී ඉති. පින්නත් මහනෙන ඔබලාට උද්දේශයේ සහ විභහන්ගේ දේශනා කරමි. ඒ අසන්න මැනවින් වෙනෙහි කරන්න. බුදුපාණන් වහන්සේගේ දේශනාවල නිරන්තරයම සිද්ධවෙච්ච කතාවෙච්ච වචනයත් තමා පින්නත්ම තන් සුනාත සාදුකම් මනසිකරෝත කෙනෙක. ඒ අසන්න මැනවින් වෙනහි කරන්න කියන කාරණාව අපේ ජීවිතය තුළ නනවත නවත නැවත සනිටුහන් කරගතු යුතු බුද්ධ වචනයක් තමයි මේ සාදුකම් මනසිකරෝත. මැනවින් මෙනිහි කරන්න කෙන කල්පනාව කාරණාව. පිනදිි බලාන තමග වාරකීයක් නම් බනහ ලැද්ද. වාරකීයක් තමඟ ජීවිතය බනහ ලැද්ද. වාරකීයක් තමඟි ජීවිතේ ධර්ම පුස්්තක හදාර ලැද්ද. ඒ හදාරපු දේවල් සහ අසපු දේවල් සාදුකම් මනසිකරෝත. අපි මොකද කරන්නඩෝන මැනවින් නැවත නැවත බෙනහි කරන්න ෝන. ඒවා මනිිහිකලේ නැත්තන් හිතේ දහරණය වෙන්නි නෑ. ධාරනය උන්නැත්තං ඒක නැවත නැවත ආවර්ජනාවෙන්න. ආවර්ජනාවෙන් නැත්තන් අවශ්‍යතැන්වලදි අපිට ගැටලු කාරිතැම්වලදී විසදුමකට යන්න බැරිවෙන. උදාහරණයක් ගත්තෝ දැන් අසුභ භාවනාවගෙන යම් කිසිගෙන හොදට ශ්‍රවණය කරනවා අභාවනාගෙන අසුභකර්මස්ථානයගෙන යම්කිතිගෙනෙක් හොඳර ශ්‍රවණය කරනවා. හැබැ මෙයා ඒක ශ්‍රවණය කරාට ඒ දේශනාව පස්සේ සාදුකම් මනසිකරෝත. නැවත නැවත යහපත් විදිට මැනවින් ඒ ගන කල්පනා කලේ නැත්තම්මකද වෙන්නේ. අර ඇත්තිවෙච්ච අසුභ සඥාව පිරිහිලයන්න පටන් ගන්නවා. මනිසිකාරයෙන්හෙවත් මෙිනිෙහි කිරීමෙන් තමයි පිරිහිලයන්නට පුළුවන් මේ යහප සංඥා යහපත් විදර් සනාත්මක හැඟීම් බලවත් කරගන්නේ. එතුක යම්කිසිගෙනෙ අසු කර්මස්ථානය ගන යම්කිසි දේශනාවක් අහල යා භාවනාවශයෙන් සහ සාමාන ජීවිතය තුළ ඒ අසුභ සඥාව නැවතනය තුපදින වියට මනසිකාර කළොත් තමයි දිගින්දි කට දිගින්දිගට එයාගේ රාගේ ප්‍රහාණය කරවන්න තරම් හේතුළ මට්ටමකට අසුබේ වැනින්නේ නිසා අපේ ලෝකේ තුළ ජීවත්වෙන දහම තුළ හික්වෙන්න ආසකරන්න කැමැති බොහෝවායට තමන් බලාපොත්වන මට්ටම්වලට එන්න බැරි වෙලා තියෙන්නේ. බණ අහනවා දහම් පුස්තක කියවන වනමුත් ඒ තුළ අඩංගු දේ ඒ වෙලාවට ඇහුවට ඒ වෙලාට හැදෑරුවට ඒ සිද්ධි වලින් පස්ස මෙනිහි කරන්නේ නෑ. කල්පනා කරන්න නෑ උදාහරනයක් විදරගත්වොත් ද යම් කිසි අවස්ථාවක් ිතු ද. ආදරයගෙන හැඟීමේ අනිත් ස්වභාවයගෙන යම් දේශනාවක් හඩ ලැබුණ කියලා මේ ආදරය කිය අන්නෙත් හැඟීමක් එඒ හැඟීම හහි තුන් නිසාහට ගන්න එක ඒ අදාළ හේතු අදාල පරිසරය නැත්තන් මේ හැඟීව උපදිින්න ආදී වශයෙන් ඒ හැඟීමේතින් අනිත්්‍ය ස්වභාවයගෙන දේශනවස්ත්‍ර වනය කළ කියමු හැබැයි මෙයා මේ දේශනනායම පස්සේ ගෙන මෙනිහි කරන්නත්තං තා මන්ගේත ආදරයක් පුදනෙකටඒගේ අනිත්‍ය ස්භාවය පිරික්ෂ පික්ස බලන්න ආහිරගේ ජීතයකුත් ආදරයක් ප්‍රකට වෙද ඒවායි අනිත ස්වභාව නැවතනබෙහි කරන්න. ඉති මෙයාට මොකද වෙන්න එතකොට අර අර ධර්මත් ශ්‍රවණය දුල ඇතිවෙච්චාර ආදරයකෙන හැඟීමේ අනිත්‍ය සංඥාව පිරිහිලයනවා මෙයා හිමීට ආප මොකද වෙන්නේ. ආදරේ නිච්්‍යය කෙන හැකිීමට තල්ු වෙලේ නවා එතකොට මොකද වෙන්නේ එයා නැවත නැව අරවගේ හැගීම්වලට අහු වෙන පටන්ගන්න. අහු වෙනකොට දුක්වි නින්ඩ වෙනවා. එනිසා පින්න මංගේ ජීවිතෙන් බිල බලන්න මේ වි බුද්ධ වචනය අපේ ජීවිතර හරියට ගත්ත නැත නිසා සාදුකම් වනසිකරවොත. මැනවින් මෙෙනෙහි කරන්න. දැන් ව්‍යාපාදය හෙවත් තරා හටගන්නයට මෛත්‍රී භාවනාව කරන්න කියනවා. ඉති මෛත්‍රී භාාවනා පිළිබඳ යම්කිසි ධර්ම දේශනාවක්ෂ්‍රවණය කරලා හරි පතපොතකින් හදාරලා හරි මෛත්‍රී හිත ඇති කරගන්න විදිිය දැනගන්නවා. නමුත් ඒවන් හොඳට මෙනිෙහි කරන්නේ. පතුම් දැන් බුදුියාණන් වහස දේශනා කළ තියෙනවන ආගාත පටිවිනය වගේ සූත්‍රවල යමෙක්ගෙන තමන්ට ආගාතයක් ව්‍යාපාදයක් තියෙනව නම් ඒ ව්‍යාපාද දුරකරන්නට අන්නගේ කායික යහපත් පැවැත්ම හට ත වාචසික හපත් පැවැත්ම අන්නගේ මානසික යහපත් පැවැත්ම ආදී වශයෙන් මනසිකාර මෙිෙහි කරන්න කියලා දැ යම්කිසිගෙන ක සූත්‍රය ජීවිතයේ වාරක හිපයක් ඇහුවත් ඒ දේශනායි පස්සේ තමන්ට ආගාතය උපදින්නට හේතුවෙන අයගේ හොඳ දකින්නැත්තන් ඒ හොඳ දැක දැක ඉන්නත්තන් ඒ හොඳ දැකදැක දවසගෙවන්නත් තන් එයාගේ ආගාතය දුරුවන්නේ නැහැ. එනිසා මේ ශාසනය මෙනිිහිකිරීම මතැපින් නති ජයගණ්ඩ පුළුවන්. ඒකන යෝනිසෝ මනසිකාරය කියන්නෙ එඒන යෝනිසෝ මනසිකාරය කරේ ධරමයට අනුකූලව සිදුකන මෙිහි කිරීම. ඒ ඕනිසෝ මනසිකාරයෙන් තමයි කෙනකුට ආස්්‍රෝජයවීම් පව සිද් වෙන්නේ. එනිසාම සාදුකම් මනසිකරෝත කියන එක නං හොඳට හිතටරගෙන මකද කරන්නන මේ දේශනාවලි පස්සෙ වුනත් දේශනාව ඩං වෙලා තිබසාරය දහම් කාරණ නැවත 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 නැත මෙනෙහි කරන්නඩෝන් අපිට යහපත් විදිට මෙනෙහි කරලමයි පින්නත්නී ගොඩයන්න පුළුවන් වෙන්නේ. යහපත් විදිර මෙනෙහි කරලමයි ගොඩයන්න පුළුවන් වෙන්න හරි අමාරයි අගාදයකර වැටු කෙනෙක් අගාදෙන් ගොඩන දරන වැෑමක් වගේ. අගාදයක වැටනු කෙනෙකුට අගාදයකින් ගොඩේනව කෙනෙක් ලේසි නෑනේ ටිකක් නගෙනවා ආපුහ පස් පල්ල හර ටනවා අප හුත්සා කරනවා ලොකු වීරයක් ගන්ඩ පැ අන්‍යවගේ තමයි මේ අහන දෙයක් බලන දෙයක් නැවත 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 බිනිහි කරර බිහිකර කරම සංසා රකාදයෙන් ගොඩේන්නට උස්හරනව කියෙත් නේසි පහසු දෙයක් නෙවේ හැබයි කරන්න පුළුවන් දෙයක්. බුරජාණන්හන්සේ මෙතරදිීත් මේ වාමන් වහන්සට දේශනා කරනවා මෙන්න මේ මාතෘුකා සහිත මෙන්න මේ විස්තර දහම් කාරණටික හොඳට මනිස්කාර කරණටි කියන හොඳට අහගෙන කන්ද බදුපාණන් වහස දේශනා කරන්නේ පින්නත් මහණෙන මේ ලෝකේ තුළ යාම් කිසි භික්ෂුවක්කින්නෝ නම් පිරිසිඳ දකින දැනගැනීමට එයාගේ දැක ගැනීමත් ජානතෝ පස්සව තෝ කියලා කියන්නේ. ය ික්ෂන් හසනමක් ඉන්නව මේ ලෝකයා මේ ලෝක එයා පිරිසිද දකිනවා පචස්කන්ද ලෝකාදිය පිරිසිද දකිනවා ඒ පංචස්කද ලෝකාදිය පිරිසිද දකින මේ භික්‍ෂුව සඳහන් කරනවා බාහිර අර්මුණු හමුවේ අවික්ෂිප්ත වූයේ මේ පංචස්කන්දාාදී ලෝක ධර්මතාවෝ පිරිසිද මනාව දැකගත් යම් භික්‍ෂුවක් ඉන්නව නම් බාහිර අරමුණු හමුවේ වික්‍ෂිප්ත වෙන්නි නෑ කියනවා ට දශනාරන නොවි සුරුුණේ මෙයා බාහිර අරමුණු හමුව එයාගහිත විසිරිලයන්නේ නෑ. ගෝචර අධ්‍යාත්මය නොපිහිටිය එයාගේ චිත්තසන්තානය ගෝචර අධ්‍යාත්මය පිහිට ලත් නෑ ඉල්ලට දේශනා කරනව උපාධාන වශයෙන් නොගෙන තෘෂ්ණ වශයෙන් නොගෙන පීඩාවට පත් නොවෙන මාන්සික මට්ටම කර පත්වෙනවා කියලා බළ පංචස්කාන්ද ධර්මය යම් කිසි කෙනෙක් ිරිිසිද දකිනව නම් ලන්න පලවෙනි රණතය බාහිර අරමුණු හමුවේ මෙයා වික්‍ෂිප්තවෙනි නෑ ඊළඟට එයා විශ්‍රීලයන්නේ නෑ යාගිහිත ඊළඟට එයාග ගෝචර අධ්‍යාත්මය තුළ තන්හා දෘෂ්ටි වශයෙන් බැසගන්නේ නෑ ඊළඟට උපාධාන වශයෙන් නොගෙන තෘෂ්ණාවශය නොගෙන ජීවත්තෙන්න්න පොළුවන් මට්ටම කරමයා පත්වෙනවා බුදුන් වහස දේශ කනො මෙන්න මේ විදිහයට බාහි අරමුණ වල යම් කිසිගෙනෙ වික්ෂි්ත වෙන්න නත්තන් විශ්‍රිලයන්නේ නැත්නම් ගෝජ අධ්‍යාත්මයයාගහිත පිහිට නඇත්තන් උපදාාන වශයෙන් ගන්නෙන් නැත්තන් තෘෂ්නාවෙන් පිරිි තත්කට පත්ව නත් නැත්නම් ජාති ජරාමරණ කියන දුක්කතත්ත්වයන්ගෙනුත් අනිකු සියලූම දුක්කයාන්ගේ හට ගැනීම් කියන ස්වභාවයන්ගෙන් මෙයා මදුුණු කෙනෙබබාට පත්වන කියලා බුදුන් වහස දේශනා කරන රනාපින්න ඇති මේ ලෝකයේ තුළ යම් කිසිගෙනෙක්ම ස්කඳ ධර්මාදිය පිරිසිද දැක්ක නම් එයා බාහිර අර්මුණු හමුවේ වික්‍ෂිප්තවෙන්නේ නෑ විශරිලා යන්නෙ නෑ ඉළඟට ගෝජ රධ්‍යාත්මේතය තන්හා උපාදාන වශයෙන් බැසගන්නෙත් නෑ ඊළඟට මේ විදියට උපාධන වශයෙන් තන්හා වශයෙන් නොගෙන පීඩාවට පත් නොවන කෙනෙක් බවට පත්වන මෙන්න මෙයා සියලූම ජාති ජරා මරනාාදී දුක්ක ස්වභාවයන්ගේ හටගැනීමෙන් නිදහස් වෙනවා. එහැමන තන්නේයා සසර දුක අවසංකරන කෙනෙක්්බාට පත්වනුව කියල බුදු පියාණන් වහන්සේ දේශනා කරලා හුුණස් නෙනැගිටලා බුදුරජාණන් වහන්සේ විහාරගෙට වඩිනවා. ඉති මේක මෙතනෙටපු සාමීන් වහන්සේලාට ටිකක් බර කතාවක්. පිරිසිඳ දකින භික්‍ෂූන් වහන්සේට බාහිරාරමුණු හමුුවේ වික්‍ෂිප්ත වෙන්නේ නෑ ඒළට විසිරිලා යන්නේ නෑ ගෝචර අධ්‍යාත්මය පිහිටන්නෑ ආදිවශෙන් මේ කියපු කාරණ ටික මේ සාමින් වහසට ටිකක් බරයි. මේ සාමීන් වහන්සල මොකද කරන්නේ මහා කච්ඡායන වාමින්ාහසේ හමුවෙන්ට යනවා. මහා කච්ඡායන සාමීන් වහන්සේ හමුවෙන්ටගෙහිල්ලා මේ කාරණා විදිරිපත් කන්න තථගතයන් වහන්සේ මෙන්න මෙහෙම කාරනා කිහිපයක් දද මාතෘකා වශයෙන් විස්තර වශය වෙන්න විහෙම දේශනාව සිද්ධ කළා සාමින්නහන් සිට මේක නොබර විදිරේ කියැන බරක් නෝන විදියට සරල විදිට පහඳල දෙන්න කියලා. ඉතින් ඇත්තන අපේ ජීවිතයයටට වත් යම්කිසිගෙනක් ය දහම්කාරණාවක් එහෙම අපෙන් අහගන්න එන මොහොතකුණා ගැන ඔබ අපි දෙගොල්ලගේම යම් කිසිගෙනෙක් දහම්කාරණාවක්. දැනගන්නට විමසන්නට එනවෙලාවකුණත් අපිට මෙන්න මෙතැන දීීමේ මහා කච්ඡාන වාමීන් වහන්සේගේ හැසිරීව ලොකු ආදර්ශයක් දෙනවා. මහාච්ඡා වාමීන් වහන්සේතකොට සිව් පිසිබියාපත් බරතන් වහන්සෙනමක්. තථගතයන් වහන්සේ විසිනුත් වරණිත එහැන්නේ වරණාවට භාජනය වු උතුමන් වහන්සෙනවා. මේ උතුවන් වහන්සේගෙන් නමයි තමයි මේ කාරණ ගිහිලා විමසන්නේ. කට උතුන් වහන්ස සිහිපත් කරනවා ඇවැත්න යම්කිසිගෙනෙකුට හරය අවශ්‍ය හරයක් කියන්නේ ශාකයක ශාල භෘක්ෂයක අරටු අවශ් කෙනෙක් යම්කිසි දේකට හර අවශ්‍ය කෙනෙකු විශාල භෘක්ෂියයක් ළඟට ගිහිල්ලා මෙයා මුලත් ඉක්ම ගිහිල්ලා කඳත් ඉක්ම ගිහිල්ලා කොළවල හරයක් හොයෙනවනම් කොළවල රටුවක් හොයෙනවනම් න්න ඒවගේ දෙයක් කියන ඔබහන්සෙල මේ ප්‍රශ්න මගෙන් අහල සිද්ධ කරන්නේ. හරයා අවශ්‍ය කෙනෙක් මුලයික් මලගෙහිල්ලා කඳයික් මෝලගෙහිල්ලා කොළවල හරය අරටු හොයෙනව නම්. ඒවගේ දෙයක් කියන ඔබහන්සේලා බුදුරජාණන් වහන්සේෙන් මේක නැවතු විමසන්නතුව මග එහහිල්ල විසනයකින් සිද්ධ කරන්න කියලා. බල නුනහ සිතාාව නිහතමානීවතම ඒ වෙලාේ හැසුරුුණේ. ඉතින් ඇැවැත්නි වාඩුවෙන මං කියල දෙන්නම් මන්දන්න ඔය ගැන බුදුපාණන් වහන්සරත් වඩා මටෝක විස්ත්‍රර කල දෙන්න පුළන්නාආදීවශෙන් එහම දේවදව වාමීන් වහසල වගේ වැනි තත්තකට පත්තෙන්න්න තුව එතනත් උතුවන් වහන්සේගේ නහතමානී භාවයම ප්‍රකටනේ. අපේ ජීවිතලත් ඕක තියෙන්ඩෝනෑ ධර්මය දැන ගන්නකොට ධර්මය දැන ගනීමත් එක් එකතුන මානයේ කියන අහුසල ධර්මය ඒ සංසාර දෝෂ සංසාර ගතිවට අනුකූලම උපදින්නේ. එතකොට මොකද වෙන්නේ යම්සිග දහම්කාරණයක් අහණ්ඩාවට පස්සෙත් ඇතුනාන්ති උද්ධාමයක් ඇතියෙනවා ඇතුනාන්ති උද්ධාමයක් ඇතිවෙලා මොකද වෙන්නේ අමූතුම විදිියගට තමන් කටුතු කන තත්වකට පත්වෙන පුළුවන් එතුකොට එහෙම නැතුව අපට පුළුවන්නන් අපිටත් තරා දන්න කෙනෙක් ළඟට එය යොමු කරන්න අන්නේඒ එක ලොකූ නිහතමානිකම උතුන් වහන්සේ තහෙමයි කරනන්න තමන් වහන්සට දස් දහස් ගුණේ කවබෝධයක් තියන ලෝකවබෝධයක් තියන තතාාගතයන් වහන්සේෙන් අහන්නතු ඇයි මේ මගින් විමසන්නේගරතමයි සා වසේ භික්ෂුන් වහන්සේ ඟ විමසන්නේ. එතකොට භික්‍ෂූන් වහන්සර දේශනා කරන සාමන් වහන් බ වහන්සේ තතාගතයන් වහන්සේ විසින් වර්ණනාාවට පත් කනල භික්ෂුන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේෙන් විමසන්න තිබ රඟ අපට හොඳයි නොත්මලාවේ න්හන්සේ ේශත පත් කරන්න කැමති අපි ඔබහන්සේගෙන් මේ ගැන දැනගන්ඩ කැමති. ඉති ඊට පස්ස මොකද කරන්නේ මහාකච්ාන ස්වාමීන් වහන්සේ මේ උද්දේශ විභංග සූත්‍රයේ තුළ මේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ කාරණ විස්තර කර පටන්ගන්නවා. බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කලාන පිාති බාහිර අරමුණේ විඤ්ඥානය අවික්ෂිප්ත වෙනවා කියලා බාහිර අරමුණ හමුුවේ වි්ඥානය වික්ෂපිත්ත වික්ෂිප්ත වෙන්න කියලා පළමුුවෙන්ම මේ සාමීන් වහන්සේ මහා කච්ඡාන සාමීින්න් වහන්සේ විග්‍රහ කරන්නේ බාහිර අරමුණු අරමුණේ විඤ්ඥානය වික්‍ෂිප්ත වෙනව කියන්න මොකද්ද කියලා විශර අනව කියන මුකන්ද කියලා බලාන විග්‍රහ කරන්න හැටි යම්කිසි භික්ෂූන් වහන්සේ නමකට රූපයත් දැකලා ඒ රූපයේ නිමිති අනුවගේ විඤ්ඥානයක් වේද. අන්න එක හරිම වටින කොටසක්. ද අපි දන්නවන පින්නත්නී දැ හිතෙහි ස්වභාවේ තමයි අරමුණු කිරීම කියෙන කාරණාව. රූ පරමුණු කන්නවා සබ් ධර්මුණු කන්නවා ගන් දර්මුණු කන්නවා දැ උදාරනැගත්තොත් අපි රූපවා නිදිරියම වාඩුුණොත් රසවත් ආහාරයකුත් අතේතියාගෙන. ඒ වෙලාවට හිතේ අරමුණ වීමේ වේගය වාහිනියේ රූ පාරමුණු කරනවා. ඊට පස්සේ සබ් දරමුණු කන්නවා. ඊලට ආහාරයේ රසාරමුණු කන්නවා. ඊලට වාඩිල්ල ඉන්නේ සුව පහසු ආසනයක නම් ඒ සහ පහස ආසනයේ සුව පහසු භවරමුණු කන්නවා. ඒවගේ මේ සිද්ධි වෙනාත්තරයේ අතීත රෝපවාහිනය පෙන්ඩන දෙයක් එක් අතීත සිද්ධ අරමුණ වීමකුත් වෙන්ඩ පුලන් රසවත් ගීතයක් ආද්‍ර ගීතයක් හරිගිය. ඒ ගීතයට අදාලා තීත යම සිද්ධි අරමුණ වෙන්නත් පුළුවන් එතකොට අපි එක මොහොතක අපි කරන කටයුත් තුළ රූ පරමුණ වෙනවා සබ්දර්රමුණුව ගන් දරමුණු රසසාදිී විධ දෙවල් අරමුණු වෙන පුුවන් මෙතර සඳහන් කරන්නේ ඇසින් රූදක රූ නිමිති අනුව ගිය සමහර දේවල් අර්මුණනාට පස්ස අන්නේ අරමුණු වෙච්ච දේ පිටි පස්සේව නැවතන හිතවඩ කරන්න පටන් ගන්න දැිහිත්තම දැන් බස්රථයක අද්දි මුකිසි ස්ත්‍රී රූපයක් අරමුණු වනා කියලා එක බාහිර රූපයක් අරමුණුණා. ඉටස බස්රතය බැහලයද්දිත්මකොදවෙ අර රූපය අරමුණු වෙනවා දැමසාහින්නාන්සේ දශනා කරන්නේ ඇසින් රූදැක්ක රූනිමිති අනුව ගිය අන්නබලන් බස්රතය අදදි අර රූපයක් දැක් ඉළඟටේ නිමිත්තේ අරමුණ අනුව මොකද වෙන්නේ ඔන්න විඤානයේ නැවත නෑත නැත නැත පහලන පටන්ගන්න ඇසින් රූදක රූ නිමතින් අනුවගිය විඤ්ඥානය වේද රූප නිමිති ආශ්වාදයෙන් ගැට ගැසුණු බද්ධ වුණු ස්වභාවයක් තිේද. අර ඇහෙන් ගත්ත රූපාරම්මණය ඔස්සේම හිත වැඩ කරන විතරක් නෙවෙයි ඒ අරමුණේ ආශසාාද සහගතව බැඳී යනවා. අන්න එතරත අපට වර්දින තැන වස මිසර කේකෑල්ලක් කනකොට මොකද වෙන්නේ වසමිසර කේ කෑල්ල තුළ ආස්වාදය ඇතිවෙනකොට නවත නැවත නවත නැත කක් ඇතුළට ගන්න ගතය තියෙනවා. හැබැ පසුව ලොකු දුකක් විඳින්ද වෙනවා. වස මිසර කේකෑලත් තමන දුන්නට පස්සේ පලවෙනි කටගන්න කොටම ආහාරයට ගන්නකොටම ලොකු ආශාධ්‍යයන්දැනවා ඊලගන මොකද කරණන්නේ දෙනි කත්තේ විුරගන්න තුංගනි කඇල්ලත් එහම ගන්නවා. අ්‍යග තමයි මේ බාහිර යම්කිසි රූපාරම්මණයක් ඔස්සේ හිත වැඩ කරන්න පටන්ගත්තර පස්සේ ඒ ඔස්සේ ඒකම අරමුණු කර පෑ ගණගුුණත් හිත වැඩකර මට්ටමකට දෙෙන්නේ. ඒ රූප අරමුණ නිමිත්ත තුළ ඇතිවෙන ආද මේ හිත ගැටගැහෙල අන නිසා. ඉල්ලට රූප නිමිති ආශ්වාදයෙන් වලුනේවේද රූප නිමිති ආශ්වාදයෙන් සංයෝජන වීද. එ ගැන මේ රූප නිමිත්ත, බැන්දිීලා ආශ්වාද සහගතව වාසයකිරීමමු තුළ මේක සංසාරයේ යන්ඩ හේතුන සංයෝජන ධර්මයක් බාට පවා මේ පත්වෙන්ට පුළුවන්. ඊලට දේශනා කරනවා අන්නේ විදියට බැහැර අරමුණේ රූප ආශ්වාද සහගතව ගැට ගැසුණු ස්ුභාවෙන් ඉල්ඟට සංයෝජන ඇතිවන විදියට හිතක් වැඩ කරනවනං අන්නේකට කියනවා විඤ්ඥානය බාහිර අරමුණු හමුවේ වික්ෂිප්ත වනාා විසිර වනා කියලාඇතුකො දැම් බලන්න පින්න තමන් ජීවිතර බිලා ප්‍රතිපත්තිකාමේ ජීවිතයකට හසකන තමන් හිත අහල බලන්න මේ ලෝකයේ තමන්න රූප බාහර රූප අරමුණු ලැබෙනකොට අන්නේ අරමුණු හමුවේ තමන්ට ඒ අරමුණ ොස්සේම විඤ්ඥානයේ වැඩකර කර ඒක අස්සාද සහගතව විඳමින් ඒ ඒඒ ඒකේම නැවතන ඇත බැඳමින් ඒවා සංයෝජනය කාමරාග වගේ ප්‍රබල සංයෝජන ධරම මට්ටමකට උපෙන විදිහයට තමන්ගේ චිත්ත සන්තානයේ තුළ වැඩකරනව නම් අන්න ඒකට කියනවා බාහිර අරමුණු තුළ විසිලෙන හිතක් තමන්ට තියෙනවා කියලා එතුළ තමන්ට තියෙන බාහිර අරමුණු හමේ විසිරෙන හිතක් වික්ෂිප්ත වෙන හිතා ඊලට දැන් එෙනෙකුට ඇහැන සබ්ද සම්බන්ධව කනට හැන සබ්ද සම්බන්ධව නට හන අපි හිතමූ කෙනෙගේ වචන හරි ගීතමය වශයෙන් හරි එහෙම ඇසනේ සබ්දා හමුවේ යම් කිසි කෙනෙකුට ඒ කොස්සේම ඒක නිමිති ගනිමින් නැවතන නැති අනවනම් ආශාදී උපදිනවනම් ගැටගැහනගතියක් තියෙනවනම් ඊළඟට සංයෝජන මට්ටම්වැලට යනවනම් එතකොටයා බාහිර සබ් ධර්මුණු හමුවේ විසිරනි හිතක් තියෙන කෙනෙක්. ඒවගේ සමහර සුවද ගන්ධයන් දැනකට සමහර රසයන් දැන කොට මහරි ස් පර්ශ ලැෙනක කොට විතරන්නන්නේ මෙතන දේශනා කරනවා යම් කිසිගෙනකොට ධරම් ඒක යන්නේ අපිහිතමූ තමන්ට යම් කිසි මෝතව කෙනෙක් ගැන ආදරයක් අපපදනව කෙලේ එක දරමයක් හැඟීමක්න එතකොට අන්නේ හැඟීම ඔස්සේම මොකදවෙෙන හිත අඩරන්න පටන්ගන්නවා. ඒකඒම නිමිති ගන්නවා. ඒක නිමිති ගනිීම නිස්සරහටයන්න හේතු ඒකතුට ලොකු ආශාදයක්ට තමට ඇතියෙන. ඒකට බද්ද වෙනවා ඒ තුළ ඇතිවනේ කාමරාගේ තුළ සංයෝජන මට්ටමකට යනවා ඉතින් එතකොට කියන්නම කොමද බාහිර ධම්මා රම්මන හමුවේ විසරුණ හිතක් තියෙනවා කියලා මේ ලෝකයේ ගත්තර පස්සේ දවසක් ගත්තර පස්සේ මේ ලෝකය තුළන කෝටි ගනම් මේ ජීතව ටැබිල ැලියොත් ඔන්න ඕක ප්‍රධාන ලක්ෂණයක් විතර පෙන්නුම් කනවා පිරිසිද නොදැකගෙනෙ ලක්ෂණයක් මේ පංචත්කද ධර්මාදය ධ්‍යාමික හෝ බයිරෝ පංචස්කද ධරම පිරිසිත නොදකපු අගේ හිත්තල ගතිය තමයි ස්වභාවය තමයි බාහිර රූපාරම්මන සබ්දධහරම්මන ගන්ධහරම්මන රසාරම්ම නිස්පර්සාරම්මන ධම්මාරම්මන හමුේ විසිරෙන ගතිය එක ලොකූ වෙහෙසක් එකන තමන්ට පාලනයක් නැති මානසිකත්වයක් කොහෙේ ගිල නත්‍රවේදගළ හිතාගන්න බැරි මානසිකත්වයක් ඊලන මේ සාවාමින් වහසේ දේශනා කරනවා නම් බැහර අරුණේ ඥා අවික්ෂිප්ත වූයේ නොවිසුරුණයයයි කියයිද. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ කාරණාව ටනුකූල මේ ස්වනාස දශනා කරන හෙනම් බැහැර අරමුණේ විඤ්ඥානය වික්ෂිප්තු වනේ නෑ කියල කියන්නේ කොහොමද. යම් කිසි භික්‍ෂූන් වහන්සේ නමකට ඇහැට රූප පේනෙන්ට පුළුවන්. හැබැයි ඒ ඇහර පේන රූපය දැකලා ඒ ඔස්සේ විඤ්ඥානය හැමනත්තන් හිත ඒ නිවිති අනම යන්නේ නැත්නම්. එකක් පිටි පස් එකක් පිටි පස්සේ ඒකම නැවත නැත නවතන තරමුණු වෙන මට්ටමක යන්න නැත්තම්. හරියට ඒක නික අර අපි හිතමුදැ යම්කිසි පොටෝ හොපිමිසින් එකක් හෙම ගත්තර පස්සේ අපි දෙනවා යම් ලිපියත් දුන්න කියන්නක ඒ ලිපිය දුන්න පස්සේ මොකද අපි කියනවා මේ අසුවක් ගහල දෙන්න නෙ ො මොද වෙන්නේ එකක් පිටි පස් එකක් පි පසේ අරක මච්චු ෙන්නේ අරක විදිට නැවත 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 නැතනවා ඒ පොටොක මැසිහකින් යම් කිසි දෙයක් මේ යකර ගැනීමේදී. අන්න්‍යවගේ දෙයක් තමයි මේ බාහිර රූපයක්ස්ේ නැවත නැවත නැවතනත නිමිති ගන්නව කිය. අර එක්ම දැන් ස්ත්‍රී සරණ යන්න ස්ත්‍රී සරීරයම සටහන ආපු ව සටහන ආපුේ සටහන ආපුගේ සටහන. ඒ වගේ පොටොකොයි මැසින්යහකින් වගේවෙ ඒ දස දහස් වාරයක් නැවත නැවත නැත නැත කෙනෙගි ජීවිත තුළ දවසක් ඇතුනත වෙඩි පුළුවන්. අන්න ඒක වෙන්න ඇත්තං අන්න එතුකොටනො බාහිර විස්වාමිනාාස් දේශනනා කො බාහිර අරමුණ හමුුවේ වික්‍ෂිප්ත වෙන්න ඇති හිතක් කියලා. සබ්ධාරම්බන ඇසනකොට අන්නේ සබ්දාාහරම්මන හම්මුුවේර පොටොහොි විසින් දෙකහගේ නැවත 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 ඒ අරමුණොම ගනිමින් ඒ අරමුණ ගනිමින් ආසාද සහගතව වෙළමින් ඉස්සරහට දුවන්නත් නම් කියනවා බාහි ර අුණ හම්මබේ වික්‍ෂිපත වෙන්නති නොවසුරුණු හිතක් කියලා. ගන්දරා සිිෂ්පර්සාතිය කොච්චරුණන් ලැබෙන පුළුවන් නමුත් ඒවායේ නැවත නැඇත නිමිති ගනිමින් නැවත නැවත ඒවායේ පිටපත් ගලමින් වගේ ඒක පස්සේම තන්හාාවෙන් ආශසාාදය වෙලි ඉසරහට දුවන්නේ නැති භාවයක්. ඒවගේ අංගිසි මොහොත්තක තමන්ට කෙනෙක්ගෙන ආදරයක් හබදන්න පුළුව හගේ ආදරයක් ලබෙනනවෙන්න්න පුළුවන් ලැබනව දැනොවන්න පුළුවන් නමුත් ඒ ආහාරයක් කොට ඒක නිමිති ගනිමින් ඒ ඒ දේවල්ම ඒ සිද්ධීමම ඒ හැඟීමම නැවත නැවත නැත නැවත අරමුණ කරමින් ඉස්සරහට නොවේෙන මානසිකත්තයට කෙනවා ධම්මාරම්මන හමුුවේ නොවිසුරනු හිතක් කියලා එවැනි මට්ටමකට යම් හිතක් පත්වල ජීවත්වෙනව කියන්නේ අන්නේ කරිකෙනවා සැපෙන්ගෙවන ජීවිතයක් කියලා බාහිර අරුණු හමුුවේ වික්ෂිප්ත වෙලා අශ්‍රාධ සාගතව නිමිති ගනිමින් එක දේ පිටපත් නැවත 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 නැත ගොඩහගෙන යන ගන තුළ මහා මානසික වෙහෙසක් දුකක් තියෙනවා. හැබැ අන්නේ විර නැවත නැත පිටපත් ගන්න ගතියක් නැත්තන් අරමුණු හමුවයි නිමිති ගන්න ගතියක් නැත්නම්. ආශ්වාදෙන් වෙලියන ගතියක් නැත්තනන් තන්න්නහඋපාදා නොපදදිින් නැත්ත අ්‍යතනවති නො මහා නිදහසක්. ඒක කරගන්න නෑ පින්නත්නී අපේ ජීවිතයේ. වැඩි පුරමුත් සහගණ්ඩ ෝනෑ එවැනි දත්වයකට එන්නයි දැක ඉන්ද්‍රිය සම්වරය කෙනෙක මුලින් අපි ඇතිකර ගන්නේ ඔය පිටපත් වදිනගත්තිය පාලනය කරන්න සාමාන්‍ය මේ හිතේ තියෙනවල දැන් ඇහැ ඉදි්‍රීටම හරෝගෙන ගියොත්තයම එක එක දේවල් අරමුණ වෙනවා එතකොට මේකේ නැවත නැවතර එකම දේ නැව නැවත පිටපත් වෙන්නට ලොකු ඉඩක්කේක යම් ෙක් හැහතර හලා ගත්තර පස්ස අර එහම නැවතනඇත පිටත් ඇතුලාන්තේ ඇතිවන්නට හේතු නොවනවිදිී පරිසරැක්කතට නැතියෙනවා. දැයි යම් කිසිගෙනෙක් කෙලෙස් උපදින්නට හේතු එවැනි දැවඋදාන ගත්ව ගිහි ජීතය ගතකරපු යම් කිසිගෙනෙක් පැවිදි ීතක නව කියෙන අනවාගේක් එයාගේ ලොකු ඉන්ද්‍රී සම්වරයකටය උපකාරයක් වෙනවා එකගැන ගිහි ජීවිතය තුල නිරන්තරයම රැකී රක්ෂා කරමින් දූදරු ඇසරු කරමින් රූපවාහිනිි ආදිය භාවිතා කරමින් සිනමාහල් භාවිතා කරමින් විනෝොද ගමන් යමින් නැතකොට මොක දෙන්න අර එකම පිටපත් නැවත නැවත ගොඩ ගැහෙන්න්න අර්මුණු ලක්ෂ ගණන් ලැබෙනවා පැවිදි ජීවිතයකරාට පස්සේ අපබිදු අරන්න්‍ය වාසයකට කියා කියලා යරන්න වාසේ තුළ අන්නට පිටපත් ගැහෙන්න්නට තියෙන ඉඩා ඇව ඇහිරිලියයනවා කොට යාරති අතීතයේ අර ගොඩ ගැහුණු පිටපත්වලට තියනෙන තන්නා උපාදානාදය දුරකරමින් නැවතවැනි මට්ටමකට පත් නො වෙන්නට ව පරිසරය හදාගන්න එක එක ඉන්ද්‍රී සම්වරය හරි වැදගත්තෙන්නේ මේ ඒකන එක නිමිත්ති අනුනිමිති නොගැනීමතම ඉන්ද්‍රී සම්වරය කළෙ න්න නිමිත්ති අනුනිවිිති නොගැනීම. ඉතින් සාමින්න් වහන්සේ විද්‍ර දේශනා කරනවා යම් කිසිෙනෙක් නිමති අනුනිවිිති නොගන්න මට්ටමකට අරමුණු හමුවේ පත්්‍යෙනරම් අන්නේ බාහිර අරමුණු හමුවේ නොවීසිරෙන හිතක ලක්ෂණයක් අවික්ෂිප්ත වඋුණහිතක ලක්ෂණයක්. ඊලට දැම් බුදුපාන් වහන්ස දේශනා කලානේ පින්න්නනත්ති දැන් බාහිර අරුණු හමුවේ අවික්ෂිප්ත වෙන් ඇතුව සිරෙන් නැත ඉට ගෝජ රාධ්‍යාත්මයේ නොපිහිටියේ කියන්නේ. මොකදද මේ ගෝජ අධ්‍යාත්මය තුළ පිහිටනව කියන්නේ. ගෝජර අධ්‍යාත්මය තුළ පිහිටනවවෙල කොත්තන හරි තියනව නම් එතරද කතා වෙන්නේ. සමාධයක් පිළිබඳවමයි එතකොට මේ කච්ඡාන මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා ඇවැත් කතංචා උසු වජ්‍යත්තාන් චිත්තන් සංටිත් අන්ති ච්චති. ඇවැත් මේ ගෝචර අධ්‍යාත්ම හිත පිහිටවන පිහිටනවා කියන මොකක්ද ඇතුකොට සඳහන් කරනවා ප්‍රථම අධ්‍යානය යම් කිසි ගැෙනගේ චිත්ත සන්තානයේ පින්නත්න කාමයන් කෙරෙහි වෙන්නලා අකුසලයගෙන ුතු වෙන් වෙලා මෙයාගේ චිත්තසන්තානය තුළයි කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්නීවු තුළ යම්කිිසි නිදහස් මානසිකත්වයක් ගොඩනැගුණු. අර නිමිතිය නනිමතියාදී ගැනීම් වලින් තොරව ඒකාමයන්ගෙන් නිදහස්සවෙල ඊළඟට අකුසලයන්ගෙන්ුත් නිදහස්සෙල වාසේකරති මෙයාගේ හිතට විවේකය ඇතිවයෙන. අන්නේ විවේකය තුළ මෙයාට ඇතිවෙනවා ප්‍රීතියි සුකය. එතුකොට ගෝචර අධ්‍යාත්මය තුළ හිත පිහිටවන පලවෙනි ආකාරය තමයි පින්නත්ති ඔන්න ය කිසි කෙනෙකට ප්‍රථමත් දි්‍යහානයපදිල ප්‍රථමත් දිහානයේ තුළ ඔහුට කාමයන්ගේ නකුසලයන්ගේ නිදහස්වීව තුළ මතුවෙච්ච විවේකය නිසායම් ප්‍රීතියක් සුකයක් උපදිනවාද අන්නේ ප්‍රීතිය සුකේ අනුව යල විඤ්ඥාණයක් එ අර සකස්සෙනවා. ප්‍රථමත් දිහනට පත්වනාට පස්සෙමොකද වෙන්නේ තතම අධ්‍යානය තුළ තිය ප්‍රීතියයි සුකයයි අනුව යන හිතක් මෙයාට සකස්සෙනවා. ඒක තමයි ගෝචර අධ්‍යාත්වය තුළ පලවෙනිී වශයෙන් හිත පි හිටන ආකාදය. එයා ඒ විතරක් නෙමේ එයාඒ ප්‍රීතියට සුකයට බාහිර අරමුණ හඹුවේ ආශසාාද සහගතව ඇලිගලී ගිය වගේ මෙයා මේ අදදකින පලවෙනි දිහානය තුළ ති පීති සුකය පිළිබඳව මෙයා ආශවාධනීය විදියට තන්හාව පාදාන වශෙන් බැඳී යනවා ඒකන කියන්නේ හරියට නුවනින් කටයුතු නොකොළොත් නිර්වාණය ඉලක්ක කරගෙන අනය සමාධය තුළ හිරවඩ පුළුවන් මො ඒ සමාධිය තුළ ඇතිව වෙන ප්‍රමධ්‍යානය තුළ ත්වන ප්‍රීතියට ඇසුකට මෙයයි මෙයා ඒක ආශාදයට ඇලිගලීගිහිල්ල ඒක තුළ හිරවඩ පුළුවන් ඉති සමාජයේ තුළ ඔය අපිත් එක හතා කරනය වේ ප්‍රථමත් දිහානය නෙ වෙතන මෙහා ඉන්න මට්ටවලදි පවා හිතේ යාම්ගිසි ප්‍රභශන මට්ටමක් ඇතුනනාට පස්සේ තන හිරවෙල කටයුතු කරන භාව්‍යන්තියෙනවා ඇැන් ලංගෙදක තාත්ථකෙන ක අපට ඇවල සිහිපත් කරනවා භාවනා තුළති සිවද යුපැවුන කියලා. ඉතින් අර අතීතයේ අර අහපුවා දැකපුවා විඳපුවා ඉති භාවනාකට ගියාට පස්සේ නැවත නැවත හිතේ නැගෙන ගේියෙද. ඉතින් සිවදයෝ කියන්නේ තතීතය හපුනමක්නෙ යම් කිසි පොතපත්තකින් හරි ඒ දර්ශන දකින්නත් ඇතිනේ භාවනාවට ගියාට පස්සේ මොකදවෙන්න සමහරයට ඒකදින් නොදන්නකමට වෙන දෙයක් ඔය අතීතේ ඇතුළට දාගත්ත දේවල්වල පිටපත් ඇතුලෙන් නැගිනැගෙනකොට ඉතින් ඒ හිතර ආශ්වාදය උපදින්න දේවලෝකවනට දෙවියන්ටේ මාස කරන කෙනෙක් නම් එවැනි දෙ මතක්වුණු මෙයා හිතනවා මේ මට මේ සිවදයෝ පේනවා කියලා. තරමවෙෙන සිවිදයු පේනෙගනවේ අතීතය අර ඇතුළට දාගත්න එකක් ඒ සිවවිදවිය සම්බාධ සංකල්පයක් ඇතුරට දාගෙන ඒ එක භවනා කරදදි හිතේ නැගෙනැගෙනනවා. අර පොටගොහු මෙසින්හ කර පිට පත්වෙනවා වගේ. ඉති නේක තේරුම් ගන්න බැරුව සිවදයු දක්කා කියලා හරීම ලාමක ආශ්වා දෙකට පත්වෙනවා. ඉති ඒ වගේ මේ ප්‍රථමධ්‍යහානාදී මට්ටම් වලට මෙහා මෙහා අපි අදදගෙන යම් යම් මානසික සුවතාවලත් සමහර එහෙම එක එක කතා කියනවා. එක එක මේ ලාමක මානසික ලෝකවල හිරවෙලා ඉලක්ක අමතක ල අපි ඉක්කසිව දෙවු දකිනකවත් ආලෝක දකිනෙ වත්න අපි ලක්කේ සසඳදුකෙන් ඉද හස්සීම. ඕක අප පේනි පින්න ඇති යම් කිසි කෙනෙ අපි තු දැන් මාතරෙන් දල අනුරාථපුරේ යන කියලා මේ අනුරාථපුරේ බෝධින්හ බෝධරජා ජයස්ශ්‍රීමහ බෝධීන් වහන්සේ වන්දනා මානක කරන්නේ යනකෙනෙක් ජයිස්්‍ර ම බෝධි රජාණන් වහන්සේ වන්ධනා කරන්න වාහනේ යා පදගෙන අදිය අපිහිතුමූ අතරමගේ අසන ගත් දැක් කියලා මයාාවන තරනොත්වරවා ඒක විඳවිඳදින්නවා. එතකොට තමන්ගේ අර අරමුණට යන්ඩ තියන අවස්ථාව මග හැරෙනවා. මෙයයි ගමනුතුර ප්‍රමාදී වෙනවා. ඊලට තටික දුරක්ක ඇති මයා දකිනවා ඊල සොන්දුුර පරිසරයක් ඉති අයිතරත්වාහෙනවත්තනවා ඒක විඳවිඳන්නවා. අන්න වගේ තමයි මේ ලෝකය තුළ බණභාවනා කන්න මෙැනෙ වෙ මුත් හතරයක් මොනවාහරියට භාහනාතු ඉස්සර හට අදේ මොකක් හරි ඒක හිරවෙලා ඒක වාසයකනවා ඒ මොකදද ඇයි එ ඒ මොකදද පෙනුණේ සමහරටමියගේ ආච්චි වේෙනවා සීයේනවා අම්මාව කියන තාත්තාව කියනවා එහෙමත් කියලා තියෙනවා දැක උපාසක මහත්තයක් කියනවාම අතාත්ථ බැඩිල මෙහෙම කාලයක් ගිය භාවනා කරද්දේ තාත්තාවනේ මේ භාවනාව තුළට භාවනාව කරනත්තර ඉති අප කොහොමද තාත්තාවේ ඒ හිටපු විදිහටම කිව්වා. එතු අපිය හුවා දැන් තාත්ත මියගිහිල්ල නැවතත් ඉපදිලින්නේ ඒ විදිටමද කියලා. තාත්තා භාවනාව තුලද ආවලු එතුකොට අපි ඇහුවා කොහොමදාවේ ඒ හිටපු විදිහට දැමේ මනුස්ස ලෝක ජීවත්වල හිටියනේ අන්නේ හිටපු ස්වරූපෙම්ලුවා එකොට අපි ඇහුවා ැන් එතකොගේේ තාත්තා මැරිල ගිහිල්ල ආපො ඉපදරන්නෙත් ඒ ඒ පිටපතිෙන්මද ඒ සවභාවෙන්මද. එත නිම්ම තේරණන්න පිනැතික මුලාවක් කියලා දැන්නේ තාත්ත මියගල මනුසුලෝක හිපදුනානං අවුරුදු කීපයක මේ ළමයෙක් නැ අවරුදු කීපයක් කියපු තරුණයක්. දැ පේන්නේ කොහොමද අරි හිට පුවිතියට මෙහෙන අතීතයේ අයට තාත්තා දැකලා තාත් ඇසුරු කරලා ඒවා හේතුවෙලා තමයි මේ භාවනා කරද්දී ඇසු කරපු දවල් හිතේ නැගෙනනැගියන්නේ අපිතු දෙවිගෙනෙක්ුුණ හ දෙවරු දේව ස්භාවවිෙන්න්නපායි කල සමයි කමීය පුතාත්තයි ගතියෙන්ෙන්ට බෑනයහිම් භාවනාව ඇතුලට දෙවිෙනෙක් වරූපෙන්ට පයි දෙවිගෙනෙකු න බ්‍රක්්ේකුණනාන ්‍රක්ෂ රුපිෙන් පයි මනුසේකුණාන මේනඩවරු පහහි නම් ඒ පහේ ගත්ති ස්වභාවෙන් එටපයි එනිසා අපි මේ සිහිපත් කරන්නේ අපිත් එක් එහ ඔය දඩ සටහ වලිදි සහ සමහර දහම් සාකච්චාල දහෙම පින්න තුන් සහර්පිලතු හෙම කියල තියෙනවා. මැරු තාත භාවනාව ද මැරු සීජ භාවනාව දිය මරණු දරුවාාව මේ ඔකෝම රතීතේ ඇතුරල දාගත්ත දේවල්මයි එන්නේ. ඒවා අදාළ වන අදාළමන අපි මාතරෙන් දලා වන්දනාවට අනවන් ජැස්රිම බෝධීන් වහන්ස ළඟට ඉතින් කෙලිීම යනොමිසක් වට පිටේ පහුුවෙන ගස්ද ගල්ද ගෙවල් දුොරවල්ද ලයිට් කනුද ගංගාඇල දළ අපට අදාළ වන අපි අන්ඩුවන ගමන කෙලින්ම. අන්නේ වගේ මේ සමාධිය තුළ සමහරෑහිර වෙනවා මෙත්‍රද සඳහන් කරන්නේ ප්‍රථමධ්‍යහානය තුළ සමහරෑහිර වෙනවා ඒ ප්‍රීතිය සුකේ අනුවම යන විඤ්ඥාණයක්ත් එක්ක මෙයා ඒකට ආශ්සාදසාාගතව ඇලෙනවා. එතුකට ගෝචර අධ්‍යාත්මය තුළ මෙයා පිහිටන්න පලවෙනි කාරණාවේක. දෙවිනි කාරණාව සඳහකරන පින්නත්ති යම්කිසිගෙනේ. දෙ කාරනාවසය සඳහන්ක ොපි ති යම්කිසිගට දතිය ධානය තුළදී. පලවෙනි ්‍යානයේ තුළද සිද්ධ වෙන්නේ අර නීමිති අනු නිමිති නොගැනීම් තුළ කාමයන්ගෙන් වෙන්වීම තුළ අකුසලයන්ගෙන් වෙනීම තුළ ඇතිවෙන මානසික නිදහස හේතුවෙලා උප දෙන ප්‍රීතියක් සුකයක් ඔසෑමන. දෙවැනි ධ්‍යානයේදී වෙන්නේ ප්‍රථමධ්‍යානය තුළම වාසේකරීව තුළ ඒ සමාධිය තුළම වාසයකරීව තුළ මෙ දෙවිනිතියානයට පත් එද්දමයාට උපදනවා ඒත් ප්‍රීතිය සුකය හැබැ සමාධියෙන්ම උපදෙන ප්‍රීතියක් සුකයක් එදකවෙංක ලඳුන ගන්නුවන ප්‍රමධ්‍යානය තුරදි වෙන්නේ කාමයන්ගෙන් සහ කුසලයන්ගෙන් වෙන්නීම තුළ හිතට එන විවේකය හින්දා උපදන ප්‍රීතියක් සුකයක් ඒක නිසාෙන විවේක ජන් පීති සුක. ඒ දයාන තුළ ඉන්න කෙනට දෙවෙනි ධයාානයට පත්වනව කියන්නේ ප්‍රථමධ්‍යාන සමාධය තුළම වාසය කිීව තුළ යාට දෙති අධ්‍යානය තුළ ප්‍රීතිසුකුපතිනවා ඒකකිනො සමාධිජම් පීති සුකන් කියලා පලවෙනි ධ්‍යානයේ දී විවේක සෞපදන ප්‍රීතිය සුකය දෙවිනකයේදී විවේගකය තුළ සමාධිගත වාසයකිරීමතු ලූපද දෙන ප්‍රීතියස් සුකයත්තම දිති අධ්‍යහාානයේදී එතකොට මොක දෙවෙන්නේ මෙන්න මෙයාගේ චිත්ත සන්තානය ඒ සමාධියෙන් උපන් ප්‍රීතිය සුකය අනුව යන හිතත් බට පත්වනවා ඒක අශවාදයට මෙය අහු වෙනවා ඒක ආශ්වාදයටම මෙ අරහව පාදානශය බැද යනවා තුංගනි අවස්ථාදි වෙන්නේ තුංගිනි ධානයට පත්වන සමහරය එතරදී සිද්ධ වෙන්නේ තුංගිනි ්‍යානයේ දී ප්‍රීතියත් පහවෙලගිහිල්ල සිහිය සහිත නුවන සහිත සැපය සහිත අවස්ථාවන්නේ තුගෙන දි්‍යානය මෙය තුංගිනි ධානයේ දී න්නේ සැපය අනුව යන විඤ්ඥානයකින් වාසය කරනවා ඒක ආශ්වාදසාගත වැලෙනවා. ඊළඟට හතුල නිධ්‍යානයේ දීමමොකද වෙන්න හතුල ධ්‍යානයේ දී සුක්කවේදනා දුක්වේදනා සියල්ලම් ප්‍රහාණල සෝභනස දෝමනස්ස ප්‍රහණය වෙලා යම් අදුක්ක මසු ුපේක්ෂාවක් උපතිනවන අන අධදුක්කමසුකුපේක්ෂා වනු යන විඤ්ඥානයක් හිතක් මෙයාට සකස් වෙනවා ඒක ආශ්ාදර්මයා ඇලිගලි වාසය කරනවා ගමනක් යන කෙනෙක් අත්තර මගේ එක එක දේවල්ගන ගංගාාවල් දෙකන අත්තරවෙල එතන විඳවිලන්නවා. ඊලඟට ලස්සන වනාන්තරයත් දැකළ එතන විඳවිඳවා. අ්‍ය වගේ මේ අරිහත්තේ කරයන ශ්‍රාගකයෝ. ප්‍රථමධ්‍යානය අදකි නව හැබැයි ඒ ප්‍රතමධ්‍යානයේ ප්‍රීති සුකය ඔස්සේමයන විඤ්ඥානයෙන් ආශාද සගතව හිරවලින්න්නවා. දෙවනි ද්‍යානේ තුල ඇතිවෙන සමාධයතු රපදින ප්‍රීතු සුකයාදිය විඳමින් එතන ආශාදසාහගතව තන් හෝපාදන සහගතව ඊළඟට ඒවිදිට තුංගනි්‍යානයේත් හතරණදිහනයේදී මෙන්න මේ විදියට ඒ විශේෂ සමාධිවල අධදකින විශේෂ මනෝභාවයන් පිළිබඳව නැවත නැවත හිත වැඩකරමින් ආශවාද සහගතව වාසයකිරීමට කියවා ගෝචර අධ්‍යාත්මය හිත පිහිටා වාසයකිරීම කියලා. එතුකට බුදුපාණන් වහන්සේ දැන් දේශනා කළේ ගෝචර අධ්‍යාත්ම මේ නොපි හිටියේ. නතර වෙන්න ඇත්තම්මකද වෙන්න ඕන මෙන්න මෙයා ඒ ප්‍රථමධ්‍යානයේ තුළ තියෙන ප්‍රීතිසුකාදයේ ආශාදය දුරුවෙන විදියට අනිත්‍යාදව වයෙන් දකින් දෝනෑ. ප්‍රථමදධ්‍යන තුළ ම්පි ප්‍රීති අස්තුකයක් අපිදුම් ඒවා දකිින් දෝන විදර්සනාවෙන් අනි්‍ය වශයෙන්. එතකොට එයාට කලකිරීමති වෙලා එතිනින් බැහැරල යනු ල ිති අධ්‍යාන තුළ මාධ්‍යත් තුළඋපතිනන ප්‍රිතියස්කයක් මෙයා ඒක තනිත්‍යාදී වශයෙන් ඇත්ත තත්තු මතු කොර ගන්න එතකට එතනිින් මෙයා ඉස්සරහරයනවා ඒළඟට තති අධ්‍යානය තුළ යම් කිසි සුකයක් ඇතියෙනවන අන්න ඒකේ අනිත්‍යාදිය දකිද්දි මෙයා ඒකොස්ේ හිත වැඩකරන එක නතරන්නද උදාහරණය ගත දැන් ස්ත්‍රියයක්ක් ගැන අපිහිතූපින්න ති ආසාවත්්‍යයනව කියලා ඒ ස්ත්‍රියගේෙම රූපේ නැවත නැවත නෑවත නෑවතර අපිතා කල විදිේ පිට පපත්ව නවාගේ නැවත නවතඒ මරමුණුොර කෙනෙක් වාසය කරනවා කියලා ඒ අසුප සංඥා වැඩ ුත් මොකද වෙන්නේ අන්න අරමුණු කෙරෙනගත්තිය නොත්‍රවෙනවා. ඒයාටෙ හට හපත්ද දෙගෙන හිතයොමු කරගන්න පුළුවන් අරකින් හිත ගැල වෙලා නිසා. අ්‍ය වගේ ප්‍රථමධ්‍යහානයේ ප්‍රීතියට සුකයට ආශාද සහගතව උපාදාන සහගත වැලි ගැලි ඔස්සේම හිත වැඩකන්න කෙන ඒ අනත්‍ය දකිද මොද වෙන්න. ඒ නිදහස් වෙනවා ඉතිරිින් ඉහාටතින දෙයක් ගැන මෙයාගේ අදහස මනස වැඩි කරන්න පටන් ගන්න අන්නන්නේ වගේ ඇත්තයි විතරේ ධ්‍යාන හතරේම සැබෑ තතු දකිමින් ඒවායේ නොවැලි ආශාද විඳින මට්ටමෙන් ගැලවිල ඉස්සරහට යනවනන් කියන ගෝචර අධ්‍යාත්මය පිහිටල නෑ කියලේ හිත. ඊලට අවසාන වශයෙන් පිනති සඳහන් කරනමෙක් මහාකච්ඡානස්වාමින් වහන්සේ යම්කිසි කන මේ විදියට ල ආප කටේ මතක් කරන්න දැ පලවෙෙනනි කතා කළේ බාහිර අරමුණු ඔස්සේ විඤ්ඥානය වැඩකිරීම සම්බන්ධව බාහිර අරමුණ ඔස්සේ විඤ්ඥානය හනැත්තන් හිත රූප නිමිති ගනිමින් ආශාද විඳමින් එහ මස්සරට යන බහිරරමුණු හමේ විසුරුණු හිතාක්. ඉල්ලට දෙවනුව කතා කලා බාහිර අරමුණ හම්ුවේ විසුරු නැතිහිත කියන්නේ ඒ විදියට රූපනිමිති නොගනමින් හිත වැඩ කරන්න මානසික මනව ස්භාවයක්. නිවස්ථාධ කතා කළේ බාහිර පැත්ත කැනේ අධ්‍යාත්මික පැත්ත තමන්ගේ පැත්තඒ තමන්ගේ පැත්තු තමන්ගේ සිත්ති හන්තරේ ධ්‍යනහත්තරක් යම් කිසිකෙනෙට ඇති වෙලා ඒදිහානවල ඇලිගලී වාසය කරනොනන් කියන ගෝචරද්‍යාත්මය ත පිහිටගෙන වාසය කරනවා කියලා හැබැයි යම්කිසි කෙනෙක් ඒධ්‍යාන වනටත් ඇලෙන්න්නව ඉදිරිට අනන් කියෙන ගෝච රධ්‍යාත්මය හිත පහිටල නැතිවයා වාසය කරනවා කියලා එතිකොටට එලියත් ගැ නති ඇතුලත් ගැනැති ත් අවසාන වෙන් සඳහන් කරනවා අවසාන වශෙන්සිහිපත් කරනවා ඇවැත්නි මේ බාහිර අරමුණුවලින් හිත බේරගෙන අධ්‍යාත්මික සමාධීජ සවභාවයංගත් හිත බේරගෙන ඉන්න මෙයා කොහොමද සියලූම ලේසයන්ගෙන් සියලූම පාධානයන්ගෙන් ඉස්කන්ද ධර්මාදය අරමුණු කරෙන තියන සියලූම කලේසියන්ගලු පාදාානයන්ගෙන් නිදහස්සයන්නේ එතල සඳහන් කරනව පංචපාදානස්කන්දේ අනනාත්ම ලක්ෂණය මතුකර ගැනීම කියලා. අ බාහිර අරමුණුවලින් ගැලවුනත් අධ්‍යහාත්මික දිහානාදයට උපාධනවෙෙන් ඇතුව ඉස්සරහට ගියත් මෙයාට තව කලි යුත්තක් තියනවා. සමස්ත පංචුපාදානස්කන්දීම අනාත්මය මතකර ගණ්ඩ ඕනෑ. මොකද බාහිර අරමුණු හම්මුවේ විශරෙන් ඇති මානසික මට්ට මැතිකර ගත් අධත්මි ධ්‍යානාදියහි අනිත්‍යාදය දකිමින් ඒවාට නොවැලෙන මානසික මට්ටමක් ඇතිකරගත්තත් මේ හැබ දෙයම සිදුකරන්නේ මම කියන සංකල්පය තියෙන්ට පුළුවන්. ආත්මියය හැඟිම තියෙන්ට පුළුවන්. මේ බාහිර අරුණු හමුවේ විසිටින ස්ොභාවයෙන් හිතබේර ගත්තති මම අධ්‍යාත්මික ධ්‍යානවට නොවැලු මානසික මට ැතරගත්තේ ම මම තොවැම ඔක්කොමරගත්තතිකෙන ආත්මී සංකල්පය පංචස්කන්ධයඇ සුරු කරගෙනම තියෙන්න්ට පුළුවන්. එතකට අන්න එක දුර කරන්න අනාත්ම සංඥාව පුරුදු කරන්න ඕන්න. ඉති නිනඩා දේශනා කරන්න අපට වෙලාවනේ ඉති මේ විදිර පංචපාදානස්කන්දේ හේතු පල දහම ආත්මත්තයෙන් තොරබ ප්‍රකට කරගැනීමට කියනවා සියල්ල පිරිසිද දැකීම කියලා. ඉ එතනින් තමයි එයාගේ දුකෙන උත්තොර සැපනුත්තොර නිර්වාණ ධර්මය ශාක්ෂාත්වීම කියනක පංචස්කන්ද ධර්මයනි දහස්සවීම කියෙ සිද්ධ වෙන්නේ. හැම දෙනාටම ව උතු මන භාවකට ෑමට වශ ශක්තිය දහිර ලැබේවාකෙන ප්‍රාර්ථනාව දේශනාව අවසංකරනු තෙරුවන් සරණෙන්. ආකා සට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තංගනු මෝදිත්වා චිරන් රක්ඛන්තු සාාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මම්පරන්ති.